देशपालने यथार्थ दवस आयुवान देशपालने यथार्थ दवस तेकाई अद अपि एकतु वेन्ने अद दवसे दी विशेष पुद्गलयन देपलक अपित एकतु वेनवा देन मे वेनकोट वैडी वशयेन्म देशपालन करले उणुसुम वेला तियेन्ने कारणा किहिपयक पिलिबंदव विशेषयेन्म බැඳුම් කර සිද්ධියත් එක්ක රවි කර්මනායක ඇමතිවරයාට ගෙදර යන්න කියලා හැම පැත්තෙන්ම කතා කරන වෙලාවක් මේක. ඒ වගේම තමයි උතුරුමැල පළාත් සභාවේ කාරණා කිහිපයක් සිද්ධ වෙනවා. සෙන්කෝලය දෙකට කැඩුවා. ඊට පස්සේ නැවත වතාවක් මෙහි අරුබුද තත්ත්වයන්පත් වුණා. අද දවසේදී තවත් අරුබුදයකටපත් වෙලා තියෙනවා. දවසින් දවස අරුබුදෙම කාරී තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. මාත් එකතු වෙනවා අද දවසේදී ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාව හිම මෙතුමන් එතුමා හිටපු මානව හිමිකම් කොමසාරිස්තුමා ඒ වගේම තමයි ශමීන්ද්‍ර ෆර්ඩිනෑන්ඩෝ ප්‍රවෘත්තිකර්තු ගයිලන් වත්පත ඔබ දෙපළත් එක්ක අපි සූදානම් අද දවසේදී කතා බහ කරන්නට මේ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ඒ වගේම තමයි දවස විදිහට අපි සූදානම් ඔබව දැනුවත් කරන්නට ඔබගේ අවබෝධය වැඩි දියුණු කරන්නට මේ කාරණා කිහිපයක් පිළිබඳව මම කැමති මුලින්ම දැනගන්නට මේ කාලේ වැඩි වශයෙන් කතා බහ කරන විශ්වාස බංග යෝජනාව පිළිබඳව එහෙම නැත්නම් කොමිසම් සම්බන්ධයෙන් विश्वास भंग योजना विश्वास विशेष जनाधिपति भंडार नायक हिट अगमति बल अनिवार्य කොමිෂන් සභාවේ වෙන්නේ විමර්ශනය. එතකොට ඒ විමර්ශනය අවසානයේදී නිර්දේශ ඉදිරිපත් කරේ මොකද්ද වෙලා තියෙන්නේ? එතන මේක නීති අමෝඩ යන නම් එතනදී අනිවාර්යයෙන්ම මහාධිකරණේ නඩුවක් යන්නේ නෝ. එහෙම නැත්නම් මහින්ද අමරවීර ඇමතිතුමා දීලා තිනවා මුලින්ම අල්ලසා දූෂණ කොමිෂන් සභාවට යම්කිසි ආකාරයකට මේ කියන ඇමතිකරයා විසින් ওই බැඳුම් කරේ සම්බන්ධ වෙච්චදී අන්න එතනදී මේ ගන්න සාක්ෂි අල්ලස් කොමිසමට ගොඩාක් වෙලාවට ඉදිරියට ගෙනියන්න පුළුවන්. තවත් එකක් මම අවසානයේ කියනක් කෝප වර්තාව හදලා තිනවා. කෝප වර්තාව වුණොත් පැහැදිලිවම ඉලිවිලා තින මොකද්ද වෙලා प्रश्न संपूर्ण श्रीलंका निधा पक्ष पक्ष प्रमुख मुल पार्लमेंट विरुद्ध मेरटे कोपवार्ता किसीम देखता अद्यवे नकम दूषित अमति वर एक पत् मंत्री वर एक पत् लेखा वर एक पत् दंडने मुखद आवासनाटे वासनाट एक पुद्गले मेकट हूगला अत कथा ईट यहा बेलव अभिटन क्षेत्र देशपालन क्षेत्र मध्य क्षेत्र सीएल तंगल मे प्रधान मेम कर्तव्यंकन कंडायां पुद्गलो अत्म असार्थक सामान्य महाजनता पिनी विचाल वंचा वक्वा एक रविकायक अमति वर आगे अमति काम अतिकरला कव्वर हीतन वाल मेक मेक हुदला लोक बेरदी मुखद गिराू करपू वंचा दूषण प्रमाण निमग्न उपर बेरवीमेंसुरकंकराई करे नहैन निम एक मतक त्यागा मूत मार आराधना कर मे कोपवार्ता संबंध हुएल बला ये वार्ता तीन पार्टी मेन्दी हेम अमति वर एक कोण तो इंदा
සියලු දෙනාම හොරගම් කරලා තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ தත්ත්වය උඩ තමයි අපි දකින්නේ. ඉතින් අවසන් වශයෙන් කියන්නා ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධව වර්ධ පිළිය අරගෙන ඉවත් වූ තිලක් මාර්පණ අමාත්‍යවරයාට නැවතත් පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. තිලක් මාර්පණ අමාත්‍යවරයා වර්ධ පිළිය අරගෙන නෙවෙයි ඉවත් වුණේ. ඔහු වැඩ කටයුතු කර දෙන්න අවස්ථාව දෙන්නේ ඉවත් වෙන්නේ නේද? නෑ. එතුමා ඉවත් වුණා. එතුමාගේ ක්‍රියාකලාපය පාර්ලිමේන්තුව තුල ක්‍රියාකලාපය පිළිබඳ විශාල ආන්දෝලනයක් ඇති වෙනකොට මේ රජය පිනී හිටපු දේවල් තියෙනවානේ. ඔව්. ඒ උඩ එතුමාට වැදගත්කමක් තිබුණා. එතුමා ඉවත් වුණා. එතුමා නීතිඥවරයෙක්. මට කියන්න මේ කාරණාව දැන් අපිට මෙහෙම කතා කරන්න පුළුවන්. ආණ්ඩු ගෙදර යවන්න පුළුවන්. ඔබ වැරදි. ඔබ හොරකම් කරා. අමතිවරු සියල්ල හොරකම් කරලා තිනවා. මෙහෙම කතා කරන්න පුළුවන්. හැබැයි නෛතිමය රූපරාම කුමක්ද? මේ अहिंसक පූර්ව නිගමනය කියලා එකක් නීතියේ තියෙනවා. ඒ නිසා අපිට එකපාරටම කෙනෙකුට චෝදනා එල්ල කරන්න බැහැ. මූලික වශයෙන් සර්ව සාධාරණ නඩු විභාගයක් ලැබලා තියෙනවා. ඒතකොට නඩු විභාගයේදී තමයි ඔප්පු වෙන්නේ ඔහු වර්ධකරුද නැද්ද කියලා. ඔබතුමාට මම කියන්න ඕන එකක් මේ මැති අමතුවරු විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් අල්ලස් නඩුවක් ලංකාවේ ඔප්පු කරගෙන කීයෙන් කී දෙනාද ඉන්නේ සිරගත වෙලා. එක්කෝ ඉන්නේ ට්‍රැෆික් සර්ජන්ට් කෙනෙක්, එහෙම නැත්නම් ග්‍රාමසේවක මහත්මයෙක්. මේ දෙකට ඇර සාක්ෂිවල ප්‍රධාන දුර්වලතාවයක් තියෙනවා. අන්නේ ඒ නිසා තමයි මේ ක්‍රමවේදෙම වෙනස් වෙන්න ඕනේ. බලන්න පකිස්තානයේ අගමැති නවාස් ෂෙරීෆ්ට මොකද උනේ? අවුරුද්දතර නඩු ඇව්වා. අවසානයේ අධිකරණ තීමේ පිළිරණ උහිලියට ගියා. නමුත් එවැනි සදාචාරාත්මක සම්පන්න තත්ත්වය ලංකාවේ දිනන එකම ජෙනරල් අනුරුද්ධ රත්පත්තේ තමයි ඌට අර අහු වුණ හින්දා සම්පත් බැංකුවේ තිබ්බ මේ කාසි ටික එතුමාට ඉතර යන්න උනේ. ඒ අර ලංකා ඉතිහාසයේ තුල බොහොම අඩුයි අඩුම ගානේ ඔබතුමා කියන එක හරි ලේකම්වරයෙක්ව එහෙම නැත්නම් ඇමතිවරයෙක්ව අඩුම තැනින් ජලය ගලා වසිනා වගේ මේකේ සාක්ෂි සාක්ෂි එකතු කිරීමේදී තියෙන යම් යම් දුර්වලතාවය නිසා තමයි මේක වෙලා තියෙන්නේ. ශමින්ද ෆර්ඩිනන්ඩෝ ඔබතුමා අපි දන්නවා වැඩි වශයෙන්ම යුද පුවත් වාර්තා පිළිබඳව කතා කරාට පස්සේ ගොඩක් ඒ සම්බන්ධයෙන් කටයුතු කරා. විජේවීර නැතුණාට පස්සේ ජෙනරල් හම්දාපත්තුමා සහ ඒ අදාළ කණ්ඩායම කතා බහක් ලක් කරා. ඔබතුමාට විතරක් එන්න කියලා යම් කිසි කාරණාවක් හිතා. මම මේ මෙතනදී කතා කරන්න සූදානම් වෙන්නේ ඔබතුමා පිළිබඳව පොඩි විශේෂ අවධානයකින් යොමු වෙලා තිබුණා මේ ලංකාවේ අය විශේෂයෙන්ම මාධ්‍යවේදී කටයුතු. ඔබතුමා වැඩ කටයුතු කරන දේවල් එක්ක මේ කියන කාරණාව මුකක් ගැනද ඔබතුමා විශ්වාස කරන්නේ? ඇයි නීතියේ හිඩසක්ද මෙතන තියෙන්නේ? එහෙම නැත්නම් සමාජයේ අනිකුත් පැත්තක්ද මෙතන හිඩස තියෙන්නේ? ඔබතුමා දකින්නේ මොකක්ද මේ දේශපාලනයේ හිඩසක්ද මෙතන? ඇත්ත වශයෙන්ම විතරම කෙටියෙන් කිව්වොත් සිංහල එක වාක්‍යකින් අපේ හොරා අපිට හොඳා කියන தත්ත්වය තමයි මේ රට තියෙන්නේ. ඒක හැම ශ්‍රේෂ්ඨයෙම ඒක දේශපාලනයේදී ගියත් මාධ්‍ය ශ්‍රේෂ්ඨයේදී ගියත් අධිකරණ ශ්‍රේෂ්ඨයේදී ගියත් අපි ඉතාම පැහැදිලිව දකිනවා මේ මේ තමුන්ගේ මිනිස්යාව කොහොම හරි රැකගන්න ඉතාම දැඩි උත්සාහයක් කරන මේ රටේ එකමක අවස්ථාවේ මම දන්න විදිහට තියෙන්නේ මන්ත්‍රීවරයෙක් වැරදක් කරයි කියලා යම්කිසි පක්ෂයක් වහම ඉල්ලා අස්වෙන්න කිව්ව එකම එක අවස්ථාවක් තියෙනවා. මම සිංහල මාධ්‍යමක සඳහන් වුණෙත් නෑ, රූපවාහිනී මාධ්‍යවල කොහෙත්ම ගියේ නෑ. මම පෞද්ගලිකව මේක දන්න හින්දා අපි මේක ලිව්වා. ඒ තමයි අලි සහිර් මෞලානා කියන එක්සත් ජාතික පක්ෂයේ මඩකලඹු දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයා කරුණාව මඩකලඹුවේ ඉඳන් කොළඹට ගෙනාවයි කියලා චෝදනාවක් මත චෝදනාවක් විතරයි. ඒක වැරදුකුත් හොරගමක් නුත් නෙමෙයි. ඒ මනුස්සයා එල්ටීඩී එකේ මරන්න ගියා. කරුණා විශාල උදව්වක් කරා ශ්‍රී ලංකා හමුදාවල් වලට එල්ටීඩී එක යුද්ධ අවසන් කරන්න නැගිට පළාතේ. ඒකට ඒ මන්ත්‍රීතුමා වස් කරා. මරන්න හොයන ඉන්න ඇමරිකාවට ගිහිල්ලා ඉඳයි කියලා ඒවකට ආණ්ඩුව කටයුතු කරයි. ඒක තමයි ඇත්ත තත්ත්වය. අපිට දුරකතනමතුමක් තියෙනවා වයලට් මැතිතුමිය අපිත් එක්ක එකතු වෙනවා. අපි කැමති ඔබතුමිය අවස්ථාව දෙන්න වයලට් මැතිතුමිය කතා කරන්න. මහත්මයනි අපිට මේ ප්‍රශ්න දිහා බලාගෙන ඉඳලා දැන් ඇති වෙලා පරණ දූෂිතයන්ට දඬුවම් දෙනවා කියලා මේ බලයට ආපු පිරිස ඊට වැඩිය පිරිසක් දැන් පත් වෙලා තියෙනවා. මේ රටේ තියෙන ස්වාභාවික විපත්ති මේවට හේතු වෙනවා. ඉස්සර අපිට බුදු වදනක් තියෙනවා හොඳ පාලනයක් තියෙනකොට කොහොම ගහේ කොළක් පිත්තේ නැහැ කියලා. මේ රටේ තියෙන විපත්ති වලට ඒ පත් වෙලා තියෙන තත්ත්වයන්ටත් මේ මූණ දෙන්න වෙලා තියෙන මේ දුප්පත් අහිංසක ජනතාවටනේ මේවට මේ පිළියමක් නැද්ද කියන එක තමයි මගේ මේ
प्रधान शिस्थल अभी प्रधान शिस्थल सामग्री संवाद महाजनता මෙතන රටේ විනය පිළිබඳ මොකද වෙලා තියෙන්නේ? දැන් විනය පිළිබඳ විශාල බිඳවැටීමක් තියෙනවා. 970 ගණන් දක්වා ආව සදාචාරාත්මක දේශපාලනය 70 අතින් පස්සේ සම්පූර්ණයෙන් සුනුවිසුණු වුණා. ඒ සුනුවිසුණු වීමත් සමගම මොකද වුණේ? මේක මුදල් සහ තනකකාරීත්වයේ මත තමයි ආවේ. ඒ නිසා සාමාන්‍ය ජනතාවට අද විඳින්න වෙලා තියෙන දුක් ගැහැට රාශියක්. මේකට එකපක්ෂය නෙමෙයි පක්ෂ දෙක තුනම වග කියන්න ඕනේ. මොකද ඒකට හේතුව තමයි දැන් බලන්නකෝ මේ ලයිස්ට් වලින් පරාජය වුණ අයම කෙලින්ම නැවත ගෙනල්ලා තින්නේ කවුද? ඉතින් ඒකම ප්‍රථම වතාවට අපිට කියන්න පුළුවන් වෙලා තියෙන දේවල්. ඒ නිසා අද ජනතාවගේ ගැන බලනවා නෙමෙයි ඒගොල්ලන්ට වාහන ගන්න, වරප්‍රසාද ගන්න වෙන වෙන දේවල් වලට තමයි ඒවා පාවිච්චි කරන්නේ. නමුත් ජනතාව ගැන හිතන දේශපාලඥයන් අද බොහොම අඩුයි. ඒ නිසා ජනතාවට වගකීමක් තියෙනවා මේ සියලු දේශපාලඥයන් තෝරන්නේ කවුද? ජනතාවගේ පැත්තෙන්. ඒ නිසා නිවැරදි දේශපාලයන් තෝරගන්න නිසල්ලා පක්ෂය තුල යම් කිසි ආකාරයේ බලපෑමක් කළා ඒ බුද්ධිමත් අයව ඉදිරියට යැවීම සඳහා ජනතාවට යම් කිසි ආකාරයක මේ කියන සිවිල් සංවිධාන වලට යම් කිසි ශක්තියක් තියෙනවා. එහෙම නැතුව අවසාන වශයෙන් වෙන්නේ මොකද්ද? ඒ අය පාර්ලිමේන්තුවට ඇරියට පස්සේ අපි දුක් වෙනවා. මේක හැමතැනම මේකයි. දැන් ඉදිරියේ පළාත් පාලනෝ පළාත් සභාව මොනවාරි මැතිවරණයකදී ජනතාවට එච්චරයි හඬ නගන්න තියෙන්නේ. ඒ හඬ නගන්න අවශ්‍ය තෝතැන්න ජනතාව මහදා ගන්න ඕනේ කියන එක තමයි මගේ අද අද දවසේදී පළාත් සභාවේ මේ විකාරයේ සිද්ධ වෙනවා මේක හරි අමුතු දෙයක් බවට පත් වෙලා තියෙනවා හැමෝම ගේම් එකක් සෙල්ලම් කරන්නේ හැමෝම මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයයි මේ සෙල්ලම් කරන්නේ මේ පළාත් සභාවේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ මොකද්ද මේ කාරණා ඇත්ත වශයෙන්ම පළාත් සභාව අපේ රටට මත ඉන්දියාව දාපු දෙයක් මේ රට ඉල්ලපු දෙයක් නෙමෙයි අවශ්‍ය දෙයක්වත් නෙමෙයි ඉතින් මන්නම් ওই සම්බන්ධව කතා කරන්නවත් කැමති නැහැ තේරුමක් නැහැ නමුත් මම මහානාම මහත්මයා කිව්ව දෙයට දෙයක් එකතු කරන්න කැමතියි මම හිතන්නේ ඔබතුමා අනිවාර්යයෙන්ම මේ ගැන දන්නව ඇති मेरटे जाति मंत्रिवर पत्रीम इसलम मे पार्लमेंट अर गिनाम यदा मुने जाति नंग सदहा पुद्गल पमनाई पत्र ये योजनावकराने यवकट हिट अगमति प्रेमदास महत्व नमू यवकट हिट जनापति तुम्मा ये लियविल विनस्कर्ला सुप्रीम मुसावियर यवला पराजित गेन्न पुलंग अवस्थाव अतिकराने अवश्य पेलिय පැහැදිලිව ඒක සම්බන්ධව දැන් සුප්‍රීම මුසාවියේ නඩුවකුත් ගොනු වෙලා තියෙනවා නේද හැමෝම කියනවා ජනතා විමුක්ති පෙරමුණ අරගෙන ඉච්චේ කියනවා දැන් ඒගොල්ලෝ කොච්චර කතා කරලා දූෂණේ වංචා සියලු පක්ෂ ගැන කියනවා එතකොට දැන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා මේක මිනිසුන් දෙපළලා දුන්නා වරදක් නැහැ කියලා ලයිස්තුයෙන් හෝ දිස්ත්‍රික්කෙන් තරඟ කරපු කෙනෙක් පත් කරන්න දැන් අද වෙන පක්ෂකින් තරඟ කර කෙනෙක්ට උනත් තව පක්ෂකින් ඉන්න පුළුවන් එතකොට මම හිතන්නේ මේ රටේ ප්‍රධාන प्रश्न मे पार्लिमेंटु मेम आयतनय मेम आयतनय सीलुम पक्ष एक मे कर्ण से विशाल मेक 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 सामान मनुष्य हितागंड बरी वंचा वक्यल महिता अत्यतम दहनमी संशोधन एक तिबुना विधायक व्यवस्थादायक अधिकरण मे कारण एक पालने नीति में प्रत्यन तो अधिकरण समहार देवल व्यवस्था देख विधायक उदाहरण මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ දින තීරණයක් පවා පැහැදිලිවම වෙනස් කිරීම අවස්ථාව තියෙනවා අනිවාර්යයෙන්ම විධායක ජනාධිපතිතුමාට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වරදකරු කරන කෙනෙක් පවා සමාව දෙන්නේ දැන් උදාහරණයක් වශයෙන් වාසුදේව නානකර් මහත්මයා උසාවි ගිහිල්ලා සුප්‍රීම අධිකරණයට ගිහිල්ලා ලබාගත් මේ නඩු තීන්දුවකින් වරදකරු කරපු පුද්ගලයෙක්ව හිටපු ජනාධිපතිතුමා
යම් කිසි අමාත්‍යංශයක ලේකම් වශයෙන් පත් කරා මුදල් අමාත්‍යංශයක ලේකම් පත් කරා එතකොට මේ 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 මම කියන්නේ එක මම කියන්නේ මේ රවි කරුණානායක මේ මහා බැංකු සිද්ධිය සම්බන්ධව මේ දකින දේ මේක මේ 2015 පෙබරවාරි මාසේ 27 ඉතින් එහාට ගිහිල්ලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ තත්ත්වෙට මේක ඇවිල්ලා තියෙන්නේ ඇයි කියලා මේක කාලය තුල අවුරුදු මම හිතන්නේ 20ක් විතර කාලයක් තුල මේ කරන ක්‍රියාදාමයක් උඩ තමයි අද මේ තත්ත්වෙ උදාලා තියෙන්නේ මේක ඇමතිවරයෙක්ගේ ඇමතිකම නැති කරලා මේක හරියන ප්‍රශ්නයක් නෙමෙයි කියලා ඉතාලම පැහැදිලිව කියනවා මේ මේක තව වැදගත් වටිනාකමක් අවසානම් අවස්ථාව දෙන්න මේම කොමිෂන් දැමීම යම් කිසි ආකාරයෙන් ජනතාවගේ ඇස් ඇරීම මේම කොමිෂන් එකක් දාලා හෝ මේ තියෙන සියලු තොරතුරු ගෙනල්ලා විශ්වාස භංගියට පවා යොමු වුණේ මේ කොමිෂන් සභාවට හැබැයි එකට පිළියයක් එකතු කරන්න ඕනේ මෙම පළවෙනි වංචාව සිදු වෙන්නේ පෙබරවාරි මාසයේ 2015 මේ කොමිසම දාන්නේ ජනවාරි 2017 එතකොට කල්පනා කරලා ඉන්න කොමිසමට ගිය අවස්ථාව තියෙනවා නෑ 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 මම දැන් කල්පනා කරලා බලන්න 2015 පෙබරවාරි මාසයේ වෙච්ච සිද්ධිය සම්බන්ධව චෝදනා මාධ්‍යයෙන් සිරස ඇතුළු සියලුම මාධ්‍ය හෙලිකරාට පස්සේ දියුගුණසේකර මහත්තයාගේ වාර්තාව දෙන්න ඉස්සලා පාර්ලිමේන්තුවේ විසිරුවා ඒක එතන බේරුවා අපි දන්නා එක කාරණාවක් මේ හැමෝම කරලා තිනවා හොර වැඩ මේ හැමෝම කරලා තිනවා බොරු වැඩ ජනතාවයි මෙතනින් රවටලා තියෙන කියන කාරණාව අද දවසේදී අපිත් එක්ක තුනා ශමින්ද ෆෙඩිනන්ඩෝ ප්‍රවෘත්තිකර්තු දයිලන් පුවත්පත් ඒ වගේම දේශපාලන විචාරකේ ඒ වගේම තමයි නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහනාව හේවා මැතිතුමන් ඔහු මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිවරයා අද දවසේදීත් අපි ඔබව අවධානයෙන් අවබෝධයට ලක් කරා කොහොමද අපේ දේශපාලන තත්ත්වය සිද්ධ වෙන්නේ කියන එක රටේ දේශපාලන උණුසුම පිළිබඳව ඔබ වැඩි වශයෙන් අවධානය සිටී කියන කාරණාව අපි සිහිපත් කරන්න කැමතියි. අද දවසේදී අපි මෙලෙසින් දවස අවසන් කරන සූදානම් රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමග එකතු වන්නට අපි ආරාධනා කරනවා විශේෂී පුවත් එතනින් ඔබට දෙගෙන්නට හැකියාව ලැබේ. සුබ රාත්‍රියක්.